අයිබෝන් සුබ සැන්දෑවක් මේ කුකවුට් ප්‍රෝග්‍රෑම් එකේ අපි ලංකාව වටේම ගිහිල්ලා ලංකාවේ අපි අහලා නැති දැකලා නැති කෑම වර්ග ඒ වගේම පාරම්පරික පැරණි දේශීය කෑම අපි දන්නේ නැති දේවල් අලුත් සොයා ගැනීම සහ අලුත් ආකල්ප හොයාගෙන යන මේ ලස්සන ගමනේ තවත් දවසක් තමයි අද අද අපි ඇවිල්ලා ඉන්නේ කලුතර දිස්ත්‍රික්කයේ බෝම්බුවෙල කියන ප්‍රදේශයට අපි හොයාගෙන යනවා ලක්සිරි කියලා විශේෂ කෙනෙක් එයාත් එයාගේ ගෙදර ලස්සන විශේෂ දෙයක් කරනවා ඒ ආශ්‍රිතව තමයි අද ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය වෙන්නේ ඉතින් වැඩි කතා බහක් නැතුව අපි ගිහිල්ලා බලමු අද මොකද කරන්න කියලා This is the cookout යම්මාත් එක ශාමෙත ලස්සන මේ ආවේ ලක්සිරිගේ ගෙදර පිටිපස්සේ ආව වගා කරලා තියෙන මේව ටික බලන්න අද උයන කෑම වලට පළදාව මෙතනින්ම නෙලාගෙන යන්න තමයි ආවේ ලක්සිරි මොනවද අද මෙතනින් ගන්න අපි අපි ගම් මහත්තයා මේ අසමෝදගම් අසමෝදගම් ඔව් වම්බොටු ප්‍රපේදයක් තියෙනවා අහස් බටු කියලා අහස් බටු ඔව් අමුතු වම්බොටු සීන් එක හරි දේසි වර්ගයක් අපි ඒකත් ගමු ඊට උඩහ තියෙනවා අලකොළ අපි ඒකත් ගමු ෂා තක්කාලි ගෙඩියක හැඩයක් තියෙන වම්බටු ගෙඩියක් හිතා ගන්නත් බෑ අහස් බටු ෂා මේක මොනවද කරන්න කියලා තාම අදහසක් නැහැ හැබැයි ඉතින් කපලම බලන්න මේක ඇතුලේ කොහොමද තියෙන්නේ මොනවද හදන්න පුළුවන් ඒ ටික හැබැයි වෙනම ආශ්වාදයක් තමයි මේ වත්තකින් මෙහෙම අපිම ඇවිල්ලා නෙලාගෙන ගිහිල්ලා ඒක උයනවා කියන්නේ වෙනම එකක් නේ ෂා අලකොළ මේ දෙන්න අලකොළ වටු හරි අලකොළ හරි තව අසමෝදගම් නේ ඊළ බලමු අසමෝදගම් කොහෙද තියෙන්නේ කියලා හරිම ලස්සන ගමක් අයිබෝන් කට්ටිය අයිබෝන් අපි ඔන්න ඉතින් ගිහලා අද හදන දේවල් ටිකක් නිලාගෙන ආවා ඔයගොල්ලන්ගේ වත්තෙන්ම ගෙනාව මේ මොනවාද පළවෙනි වතාවට දකින අහස් බටු ගෙනාව අසමෝදගම් ගෙනාව අලකොළ ගෙනාව ඉතින් තියමුනේ අපි අහස් බටු සලාද කොහොමද කියලා ඒ වෙලාවට බලමු හේන් වැටකොළු දේශීය දේක දේශීය ෂා කුඩොල් නා කුඩොල් ලාල මාළු ඇඹුල් ටික කොස්සට වැඩි අලකොළ වලින් මොකද වැදුමක් කල්මැස්සෝ දාලා අසමෝදගම් වලින් සම්බෝලයක් මේකත් මේ අහස් බටුවකින් උත් සම්බෝලයක් දේශීය වැටකොළ වලින් කිරට දාලා මේකක් කරනවා එතකොට මේ කොඩොල් කොඩොල් තම්බල කොහිල මෝජුව කොහිල වලින් කොහිල මෝජුව ෂා හරි වැඩ ගොඩක් තියෙනවා එහෙනම් කට්ටිය මේ බයෙන් වගේ ඉන්න කට්ටිය තව පොඩ්ඩක් අපි hina වෙලා කතා කරලා ගන්නම් අපි ඉන්නේ බෝම්බු වලනේ බෝම්බු වල ඉන්නේ මේ ලක්ෂිරිගේ ගෙදර ලස්සන වැඩක් කරමු නේද This is the cookout හොන්ඩෝල් ලාල් එක හොදනවා එකක් නැන්ද කෙනෙක් මෙතන අලකොළ ටික කපලා රෝල් කරනවා තව එක්කෙනෙක් මෙතන අහස් බටු එක කපන්න පටන් අරගෙන අත ලිපි මොනවද තියලා තියෙන්නේ කොස්සට තැම්බෙන තියලා කොස්සට වැඩේ වැඩේකට වැඩ ගොඩයි ඔව් ෂා ඔක්කොම වැටි කරන එක පාරනේ හරි මේක අපි පොඩි තීරණයක් ගත්ත නිකන් මේ මේක අපි කොහිල මෝජුවක හදනවනේ මෝජුවකට මේ වම්බොට් එක දාලා වම්බොට් අහස් වම්බොටනේ එතකොට අහස් වම්බොටු සහ කොහිල මෝජුවක් ඒකම අරු මම දාම අලුත් අල වර්ගයක් හොයන හම්බෙන කොහෙන් හරි අහල් නැති අල වර්ග කොච්චරද තවත් අපේ පැටි වල තියෙනවා මේ වගේ කඩනකොට කතන ආහා ඉතින් අපි අම්මලා කියලා තියෙන්නේ මේ ඉක්මනින් ලිපේ තියන්න කියලා ඉක්මනින් ලිපේ තියන්න අනිත් වෙනකොට කටිල් අඩු වෙනවා ආ හා හා සුදුළුන් තලන්නේ මොනවද කොකටද මේ ඔක්කොටමද මේ
මාළු එකට මාළුගේ මොනවද අපි කරනවා කියන්නේ ඇඹුල් තියල්ලද අච්චා අර එනසාල් තරාබු නැටි කුරුඳු කොටන ගමන් ඒකට තවාගත්තු රම්පේක දැම්ම තරපිංච දැම්ම ඒ ටික එකට කොටා ගන්නවා වඩේකටනේ හා රයිට් ලුණු කොච්චි කරපිංච සුදු ලුණුයි කොටාගෙන තියන්නේ අර පැත්තේ මේ නැන්දා උඹල කර ටිකකුත් තෝරනවා මේකට දාන්න පොඩි පොඩි කෑලි ටිකක් कुकआउट एपिसोड सी ए कट लंग कर पलवी वातावरण दकीन देवा ताम दकीन हितागंड पुल लंका कैम वाल विशेषत् विविधत् मेके वेट पे बद ఇది నందకే అనుకో నికం దం కన్న పులన్న అపిట దే దే ఇవసన్న 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 తావ చుట్టక్ ఇవసన్న అబి దే బదిన హింద చుట్టక్ కాలమాన నికం లూను ఎద్ద కిలా అన్న ఏకట ఓ వెన హేతువర్ నేమే లూను ఎద్ద కిలా బాన కెత కమట నేమే నే కెత కమట నేమే అమ్మా లూను వంది దే కిలా ఓమంద మారహై లూను ఎద్ద లూను హొందర దియనో యాంట యాంట దియో సరత్ తినో అర मोजू रात बेद හස් වම්බටු සහ කොහිල මෝජුව ඉවර කරන්න යන්නේ ඔක්කොම ඕන කන්ට්‍රිය බැදගත්තා. දැන් මෙතන තෙලට අබ ටිකක් දැම්මා. ටිකක් නෙමෙයි ගොඩක්. අබ ටිකට පුඩින් දැන් අර හීනියට ලියවතු රම්පෙයි කරපිංචයි දානවා.
ඉතාම ලස්සනයි මේක. මේ මිෂනේ. මෙහෙම පටන් ගන්න නැහැ කවදාවත් මොජෝ. හදලා නැහැ. නෑ. අබ දැම්මා රම්පේ කරපිට හීනේ දෙලා කුරුඳු පොතු දාලා ඒක බැදෙද්දි කැලි මිරිස් ටිකක් දැම්ම දැන් ඒක ලිපෙන් අයින් කරා කහ පොඩ්ඩක් කහ කුඩු දැන් ඔහොම දාන්න එන්න මෝජු එකට බැදගත් කොහිලයි අහස් වම්බටු එකයි රතුළු උණුයි අමු මිරිසුයි ඒ ටික දාගත්තා භාජනයේට ඊට පස්සේ කරපු අමුතුම වැඩේ තමයි අර බෙදගත්තු සුදුළු උන්ට හීනෙට කපාගත්තු බෙදගත්තු සුදුළු උන් ටික අතින් ඌටියට පොඩි කරගන්නවා. ඒ හට්ටියෙම තියෙනවා අබ රම්පේ කරපිංචා සහ කුරුඳු පොතු සහ කෑලි මිලිස් බෙදගත්තු එකක් තියෙනවා. දැන් ඒ ටික පොඩ පොඩ පොඩි කරලා මිශ්‍ර කරගන්නවා. ඔව් මේ ටික පොඩි කරලා පිච්චෙනවා. ආ රස්නේ වැඩි. කාට කියන්නද මේ? Ready? ලුණු දැම්ම. ඊට පස්සේ සීනි. කොහොමද බබා ලොකුම ලුණු පැණි රහයි. ඊට පස්සේ විනාකිරි පොඩ්ඩක් දැම්ම අන්තිමට. ලුණුයි සීනි විනාකිරි තක්කාලි සෝසුයි දැම්ම. කොහොමද බබා ලොකුම ලුණුයි පැණි රහයි. වැඩි හරි දැන් මේක දැන් පටන් ගද්දිම මේක අමුතු මෝජුවක් මොකද කොහිල වලින් මෝජුවක් අපි හදලා තිබුණේ ඊට පස්සේ එකට තවත් එකතු කරා මේ අහස් වම්බුට අපි දැකලත් නැති දෙයක් අහස් වම්බුට සහ කොහිල මෝජුව ජීවිතේට හදලා නැහැ ඊට පස්සේ මේ නැන්ද හදන විදිය දැක්කම ඒකක් ජීවිතේට කළා නැහැ අති විශේෂ මෝජුව එක හදලා ඉවරයි නැන්ද එහෙනම් එහෙනම් සන්තෝෂයි මෙයාව අපි වාදනයකට දාලා අනිත් ඒවා හදලා ඉවරනකම් මේ ඉවසන් වෙනවා කියන්නේ කේ දැන් ඉවසන් අමාරුයි හරි අරන් යන්න අරන් යන්න අපි දැන් අර අලකොලේ වස්තීම කඩාතු අලකොලේ කඩන්නේ ලෑස්ති වෙන්නේ තෙලට අබ දැම්මා. ඊට පස්සේ එනවා රම්පේ. කරපිංච. සුදුලුණු. සුදුලුණු. අමු මිරිස් ලුණු කැලි මිරිස් අමාරු වැටුණානේ අපෙන් දාපේ මතක් කරොත් අපි තැලට දැම්ම අබ ඊට පස්සේ සුදුලුණු දැම්මා ඊට පස්සේ ලුණු දැම්මා රම්පේ කරපිංච හීනේ ලියලා දැම්මා අමු මිරිස් දැම්මා කැලි මිරිස් දැම්මා ඊට පස්සේ හාල් මැස්සෝ ඒව නෙමෙයි බයි බැදගත් ඒව නෙමෙයි තාම හරි දැම්මේ නැහැ ලුණු ඇහුණාද නැන්ද කියලා දෙන හැටි දැන් මොනවද අපි මේර දැම්මේ නැත්තේ හරියට නිය ඉස්කෝලේ ටීචර් කෙනෙක් වගේ ලුණු තමයි දැම්මේ නැත්තේ ඕනේ මේ ටික අඩු වෙන හින්දා මේ ප්‍රමාණය අඩු වෙන හින්දා ලුණු පොඩ්ඩයි දාන්නේ කහ අල්ලාසේ අන්තිම අවසාන වැඩ දෙක කරන්න අපි ලෑස්තිලා ඉන්නේ වත්තෙන්ම කඩාගත්තු අසමෝදගම් සහ වත්තෙන් කඩාගත්තු දේශීය වැටකොළු එක තමයි අපි දැන් හදන්න යන්නේ හන්සිනේ වගේ නම හන්සි දැන් කරන්න යන්නේ අසමෝදගම් එක හීනෙත් ලියා ගන්න එක එතකන් දැන් ඔයා දෙන්න යන්නේ වැටකොළු වලට වැඩේ දෙකම එකපාර පටන් ගමු නේ මේ පළවෙනි පතා තමයි මේ වගේ වැටකොළුවක් කපනවත් බලන්නේ අතර අර අපි දකින්න දිග්ග වැටකොළුගනේ මේ මොනවද මේ හයිබ්‍රිඩ් වැටකොළු කියන්න හැමෝටම මෙන්න මේක තමයි දේශීය වැටකොළු අරකට වඩා මේක හොඳයි මේ වගා කරන්න මේව කණ්ඩ කඩේ දැක්කොත් ගන්න අරගෙන තවත් පැල කරන්න නේද නැත්තම් මේක නැති වෙලාම යනවනේ මෙතන මේ අසමෝදගම් එක කපනකම මෙතන මේ වැටකොළට අවශ්‍ය කරන අනිද්දවල කපන්න වෙන්නේ මෙතනට මට එනෝ සුවඳ මේ අසමෝදගම් එකේ අනේ මොකද මේ කියන්නේ අනේ අලකොළ එක හරි වගේ නං හාල් මැස්සෝ ටික දාන්න කියලා බලමු යා
හරිද වැඩේ? වැටකොළුවට දැන් මෙතන අපි රම්පේ කරපිංචා අමු මිරිස් ලුණු දාලා තියෙන්නේ. ඊට පස්සේ 3/5. අමු 3/5 ටිකක් දානවා. අන්සි මේ පැත්තෙන් අමු මිරිස්සුයි ලුණුයි හීනෙට කපාගෙන අසමෝදකම් එකට දානවා. කහ. කහ. වැටකොළුවේ අමු 3/5යි කහයි. ලුණු දැන්නේ. ලුණු දැන්. හරි. මිරිස් කුඩු වැඩිය දාන්නේ කීරට හදන ඉඳලා නේ. කීරට ගන්න ඉන්න මිරිස් කුඩු වැඩිය දාන්නේ. හරි. ඔක්කොම දැම්මා. උඹල කඩ චුට්ටක් දානවා. උඹල කඩ අම්මේ මේ පිහිය මට බයයි බෑනේ. හරි. හරි දැන් අපි ආයෙ මතක් කරමු මේක අපි දැම්ම ලුණු දැම්ම රම්පේ කරපිඤ්ඤා දැම්ම අමුමිරිස් දැම්ම ඊට පස්සේ අමු 3/5 දැම්ම කහ කුඩු දැම්ම මිරිස් කුඩු පොඩ්ඩක් දැම්ම ඊට පස්සේ ලුණු දැම්ම ඊට පස්සේ උකු කිරි මිටක් දැම්ම පොඩ්ඩයි දාන්නේ දැන් ලිපේ තියන්න තියෙන හරි ඔයක ලිපේ තියන්න යන්න කලින් දැන් මෙතන අපි දැන් අපි මේ අසමෝදගම් එකට අපි ලුණු කපලා දැම්ම අමුමිරිස් කපලා දැම්ම තක්කාලි කපලා දැම්ම පොල් දැම්ම නේද ඒක උමුම අපි ඉවර කරලා මේක ලිපට යන්නේ මේක තව මොනවද දාන්න තියෙන්නේ? දෙහි දාන්න. ලුණු කුඩු දාලා. ලුණු කුඩු දාලා දෙහි දාන්න. ගම්බුරිස් කුඩු චූට්ටක් දාලා ගොඩන්නට ඇතිනේ. දැන් මේක සාමාන්‍ය කොළ සම්බෝලයක් හදාගන්න විදිය තමයි නේද? ඉතින්නේ ලුණු ලුණු ගම්මිරිස්. විශ්වාස තියෙනවා රසක් තියෙනවා. ඔව්. සුන්දර රසයි නේ. වැටකොළු වල ඉපේ තිබ්බා මේ දාලා වහලා තියෙනවා ටිකක් කළා තියෙමු හරි එතකොට ඕකට දැන් වෙන මොකුත් අපි දාන්නේ නැහැ නේ කිරි ටික පැහිලා වැටකොළු එක ඔහොමම තැම්බිලා දාපු පහේ ටික ඔක්කොම එකට අල්ලලා එතනින් ඉවරයි වැඩේ නේ ආයි කිරි දාන්නේ නැහැ නේ ආයි කිරි දාන්න එහෙනම් මම කියන දඩක් අපි මෙතනින් උයලා ඉවරයි කියලා මේක හැදුනෙන් පස්සේ අපි ඔක්කොම ටික ලෑස්ති කරලා හරි එහෙම හම්බෙමු හරි this is the cookout කැම ටික ඔක්කොම ලෑස්ති කරගෙන පස්සේ තව ටිකකින් හම්බෙමු රයිට් ඔන්න එහෙනම් අපි කලුතර දිස්ත්‍රික්කයේ බෝම්බුවෙල කියන ප්‍රදේශයට ආවා ලක්සිරිගේ ගෙදර ඇවිල්ලා කට්ටියම මේ නැන්දලා ඔක්කොම සෙට් එක එකතු වෙලා ඉව්වා මරු කෑම ටිකක් මෙයාගේ ගෙවත්තෙන්ම අරගෙන දැන් ඉතින් තියෙන කණ්ඩ තමයි තියෙන්නේ ලක්සිරි මොකද කියන්නේ පොඩ පොඩ කමුනේ කට්ටිය කමුනේ මේ නැන්දලා දැන් බැන බැන ඉන්නවා පරක් වෙනවල ගෙදර යන්න මං කෝ කාලම යන්න ඕනි ඉව්වන නේද හරි ඒකත් කිව්වා ඊට පස්සේ මේ දැන් ගෙදරින් පන්නයිලු පරක් වුණා කියලා මං කෝ පැන්නොත් කමන්නේ මයි ගෙදර එන්න කියලා වඩේ නැන්දේ මේ මේ වඩේක නම් පිස්සු වැදෙනවා ෂා බෝම්බෝල මෙන්න ඕන කණ්ඩ මේක නම් කරලා බාන්න ඕගොල්ලෝ හරිම ලීසිත් එක කොස්සට තඹ ගත්තා ඊට පස්සේ දාන දේවල් ටික ටෙම්පරාදු කරා මික්ස් කරා ඒක නේ ආවේනික ලොකු රහක් නෑ මඤ්ඤොක් කරලා තියෙන මඤ්ඤොක් රහක් කියලා දෙයක් මේක එහෙම රහක් නෑ කිරි රහයි මේකත් එක්ක කන දේවල් රහත් එක තමයි මේකේ ආතල්ලේ වැඩි වෙන්නේ හරිම සංකීර්ණයි එකේ තියෙන රසවල ටික. ඔයා හදපු විදියත් හරිම ෂොක්. මේ වම්බුටු එකත් පිස්සු හැදෙනවා. ඒක නිකන් අර සාමාන්‍යයෙන් ඒක නිකන් වෑංජනයක් හදුවොත් යන්තම් 30000ක් යනවලු නේද? ඒ අහස් වම්බුටු කියන එකේ. හැබැයි බෙදලා මේ මෝජු එකට දාලා ගත්තාම පස්සේ ඒක 30000 නෙමේ මාරම රහයි. සාමාන්‍ය වම්බුටු වලට වඩා රහයි. අමුතු ගතියක් තියෙනවා එකද්දි. හොඳ මස් ගතියක් තියෙනවා. ඒකට හොඳට රහ අල්ලලා තියෙනවා නේ. ෂා වැටකොළු එකත් මරු. අපි ඊළඟට මේ අලකොළ එකට. අලකොළ අපි එක එක විදිහට හදලා තියෙනවා නේ ඇඹුලක් විදිහට හදලා තියෙනවා. නැත්තම් කිරට කරියට වගේ හදලා තියෙනවා. මේ වගේ සහාන් මැස්සෝ එක බදලා හදුවේ පළවෙනි අතාවට අනිත් එක වත්තෙන්ම
අද උදේ කඩන ආපෙකත් එක හෙන්න ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. අතන මේක වෙනසක් තියෙනවා. නේ? නැවුම් කොළ. ඇඹුල් තියල් එක. ඒක ලස්සනට පාට වෙලා ඔක්කොම ටික හිඳිලා තියෙනවා. අම්මෝ. නන්දිම. සාමාන්‍ය ඇඹුල් තියල් එකට දවස් ටිකක් දවස් දෙක තුනක් තියන්න ඕනේ කියන රහල්ලන්න. මේක හොඳටම ඇතුළටම රහල්ලලා නේ. මොකද්ද රහස? අද්ගුණේ මේකත් තියෙන ඖෂධීය පැලයට යන්නේ මේක අමුතු මද්දකීමක් ඒකේ තියෙනවා එන ස්ට්‍රොง රහක් නේ ඒක මේ මං හිතන්නේ මේ ඖෂධීය ගතිය තේරෙනවා ඒකේ කද්දිම බෙහෙත් ගතිය තේරෙනවනේ අසමුදුකම් එකේ ඒක අර මේක අර සාමාන්‍ය ඇඟට හොඳයි කියලා හිතාන කන්න ඕන එක. නැත්තම් අර ආසාවෙන් කන්න හිතෙන්නේ නැහැ ඒක නිකන්. මේ හොඳයි ඇඟට ගුණයි බඩේ අමාරුටත් හොඳයි ඔක්කොම කියලා හිතාන කන්න ඕන එක. හැබැයි අර දෙහි ඔක්කොම දාලා අපා ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. කොම ටික අනලා නැන්දේ. බෝම්බ වල ජනතාවට දෙවි පිහිටයි කියලා කන්න ඕනේ. මට මේ වගේ හදලා දුන්නට. ඔයාව ගෙදරින් පන්නනොත් බය වෙන්න එපා. ලංකාව වටින්ම ඔයාව ගෙදර එක්කන් යන කට්ටියයි. හැබැයි ඊට කලින් මම තමයි පොලිමේ ඉස්සරහම ඉන්නේ. හරිම ශෝකා. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. වැදගත්ම දේ තමයි වසවිස නැතුව තමන්ගේ ගෙවත්තෙම හදාගන්න පුළුවන් දේවල් ටික අරගෙන හදාගත්ත එක. ඒ වගේම පලාතෙන් පලාතට යද්දි සාමාන්‍ය අපි හදන කෑමත් හදන විදිය වෙනස් වෙනවා, රස වෙනස් වෙනවා. ඒ ටික තමයි මම අද ඉගෙන ගත්තේ රස කෑම ටිකක් ඈවා. ගොඩක් ස්තුතියි ඔයගලන්ට අද අපිත් එක්ක මේ ගමන ආවට මම හිතනවා අපි වගේම ඔයගලත් මේක රස විඳින්න ඇති කියලා මේ ටික හදලා බලන්න අපිට ලියන්න ලැබුණ සතියේ තව ලස්සන එපිසෝඩ් එකක් හම්බෙමු ඔයගලන්ටත් ගොඩක් පිං කට්ටියටම ලක්සිරි ගොඩක් පිං ඔයාලට thank you මේක අපිට මේ වගේ ලස්සන වැඩක් කරලා දුන්නට ලැබුණ සතියේ හම්බෙමු එහෙනම් අපි this is the cookout පරිස්සමෙන් ඉන්න සන්තෝෂෙන් ඉන්න හොඳට කන්න අපි බෝම්බ වලෙන් කට්ටිය එහෙනම් hina වෙලා සමු ගන්නවා ජය වේවා